අයිබෝන් කියලා පිළිගන්නවා ආද channel එකට. ඉතින් අද මම ඔයාලට කියන්න තියෙන්නේ අවුරුද්දකට හෝ අවුරුදු දෙකකට වතාවක් ජලයෙන් මතුවෙන විහාරයක් බලන්න. මේක තියෙන්නේ කොත්මලේ ජලාශයේ තමයි මේක තියෙන්නේ, පිහිටලා තියෙන්නේ. මේකට කියන්නේ පුරාණ කඩදොර විහාරය කියලා තමයි කියන්නේ. ඉතින් හැම කාලෙටම වගේ නෑ. මේක මේ වගේ මේ පැත්තර වගේ නකම් වතුර අල්ලනවා. ඉතින් වතුර ඇල්ලුවම ජලයෙන් පේන්නේ නැතුව වැහිලා තියෙන්නේ. ඉතින් ඔයාලා නම් විස්තරය කියන්න. මේ තියෙන මධ්‍යම පළාතේ නුවර ඩිස්ත්‍රික් එකේ තමයි මේක තියෙන්නේ. එතකොට මේක කඩදොර ග්‍රාමයේ තමයි මේක පිහිටලා තියෙන්නේ. ඉතින් ඔයාලට එන කෙනෙක් ඕන නම් අවිල්ල බලන්න පුළුවන්. අවුරුද්දකට සාමාන්‍යයෙන් අප්‍රේල් වගේ මාසයකට තමයි මේක ජලය අඩු වෙලා මේක කියන්නේ විහාරේ පේන්න පටන් ගන්නෙ. ඉතින් මේක 1979 දී අර කොත්මලේ වේල්ල ඉදිකිරීමත් එක්ක තමයි මේ පුරාණ ගම්මාන 54ක් ආයතය තේවතු 14ක් පන්සල් විහාර 58ක් වගේ ප්‍රමාණයක් යට වෙලා තියෙනවා. ඉතින් මේ යට වෙච්ච විහාරත් එක්ක ලස්සනටම පේන්නේ මේ විහාරේ තමයි. ඉතින් සමහර ගම් ජලය අඩුවේදී පේනවා. ගොඩක් තැන්වලගේ සාක්ෂියක්වත් නැහැ තිබ්බද කියලා. ඉතින් මේ විහාරේ තාමත් ඉතුරුලා තියෙනවා නටඹුන් විදිහට. ඉතින් ඔයාලා බලන්න නැති කෙනෙක් ඉන්නවා නම්, බලන්න කැමති කෙනෙක් ඉන්නවා නම් බලන්න පුළුවන් ඔයාලට කියලා. මම හිතන්නේ ගොඩක් කට්ටිය මේක දකලා ඇති කියලා. ඉතින් මේක ගොඩක් ඉඳනේ හින්දීගෙන කියනකොට මේ ගමේ මිනිස්සු එනවා මේක බලන්න. ඉතින් මේක තමයි කඩදොර විහාරය. බලන්න ලස්සන කොච්චර ලස්සන විහාරයක්ද කියලා. ඉතින් මේක ජලයෙන් දැන් අපි යනකොට නම් හොඳටම ජලය අඩු වෙලා තිබ්බේ. ඉතින් කට්ටිය ඇවිල්ලා තියෙනවා බලන්න, මල්ලි එහෙමත් තියලා තියෙනවා. ඉතින් අපිත් බලන්න ආවා. ඉතින් මේක තමයි පුරාණ විහාරය මේ කඩදොර. ඉතින් මේක සම්පූර්ණයෙන් ජලයෙන් අඩු වෙලා අවුරුදු 30කට පස්සේ තමයි ගොඩ කාලෙ පස්සේ තමයි දැන් අවුරුදු 7කට විතර කලින් තමයි මතු වෙලා තියෙන්නේ. ඊට පස්සේ අය දෙපාරක් වගේ තමයි මතු වෙලා තියෙන්නේ. මේ ඊළඟ අවුරුද්ද මේ 2023 තමයි මතු වෙලා තියෙන්නේ මේක. ඉතින් බලන්න කැමති කෙනෙක් ඉන්නවා නම් කියලා බලන්න පුළුවන්. මේ වගේ එකක් බලන්න හරි අමාරු. ඉතින් බලන්න පොඩ්ඩක් ලස්සන. මේක ලස්සන චිත්‍රයක් වගේ ලස්සන මැවිලා යනවා. හවස්ෙදි හරි ලස්සනයි මෙතන. ඉතින් තවත් අපි පල්ලෙහාට බහමු. තවත් ගොඩ අඩු වෙලා තියෙන වතුර. ඉතින් මේ කාලේ වගේ තමයි යන්න පුළුවන් මේක බලන්න. ඉතින් තව ටික කාලෙකින් වතුර ඩිච්චාම බලන්න බෑ. ඉතින් ගිහිල්ලා නැති කෙනෙක්ට බලන්න තමයි මේක දැම්මේ. අනිවාර්යයෙන්ම ඔයාලා ගිහිල්ලා නැත්නම් අනිවාර්යයෙන්ම යන්න ඕනේ තැනක් තමයි කඩතුරු විහාරය කියන්නේ. හරිම ලස්සනයි. මේ තියෙන්නේ අතර පේන විදිය කඩතුරු විහාරය. ඉතින් channel එක හොඳයි කියලා හිතනවා නම් අනිවාර්යයෙන් subscribe කරලා අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න. ඉතින් මේ වගේ සිද්ධාස්ථානත් අපි ගොඩක් ගේනවා. දැන්ට කියන්නලා තියෙනවා කීපයක්. ඉතින් ඒවත් ඔයාලා බලන්න පුළුවන්. වීඩියෝ එකේ ඉතුරු ටිකත් ඔයාලා බලාගෙන බලන්න. වැඩි වෙලාවක් නෑ, තව පොඩි වෙලාවයි තියෙන්නේ. ඉතින් එහෙනම් අපි ඊළඟ විහාරස්ථානෙන් අපි හම්බෙමු. ඊළඟ පැරණි විහාරස්ථානේ. එතකන් ඔයාලා මේක බලන්න. ලොකුවට කියන්න තරම් දෙයක් නෑ. හරි නේ, හැමෝටම ජය වේවා.